Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. මේරට ජනතාවට අවුරුදු සමරන්න නෙමෙයි අඩුම ගානේ තුන් වේල කාලඇඳලා ඉන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන. දැන් IOC එක 300 ගණන් වලට තෙල් නක්නවා. හෙටනිදේ පස්සෙන් ආපහු සිපෙට්කෝ එකේ ആയി. මොකද ගාමිණී ලොග්ගේ මහත්තයා නැහැ කිව්වට ඒක පිළිගන්න බෑ. ගාමිණී ලොග්ගේ මහත්තයා හැමදාම කියන්නේ අපේ කෝකෝද මම කොට්ටාම ඉඳලා එනකන් තෙල් පොලින් කොහෙවන්නේ නැහැ. මම ඉතින් එතුමා මගේ ගෙදරින් වාහනයක් ගන්න ඉඳ යන නැති. ඉඳාගෙන අවිල්විලා පාර්ලිමේන්තුවේ බහිනකොට ඔක අමාත්‍යාංශයේ බහිනකොට ඔක පේන්නේ නැතුවද? නැත්තම් අපිට මේ පාරේ කොළඹ හැම තැනකත් අපේ ගම් වලත් ඒ තෙල් පෝලිම් වල කිසිම අඩුවක් මේ වෙනකොට නැහැ. ඊට වැඩිය හයි දිග වෙලා තියෙනවද ගෑස් පෝලිම්? මේ වෙනස එමනම් හාල් කිලෝ එක රුපියල් 190ට යනවා. හාල් කිලෝ එක රුපියල් 190ට 80ට යන තැන අඬුව කතා කරන්නේ නැහැ. මේ රටේ අහිංසක මිනිහගේ තුන් වේල බත්පත ගැන කතා කරන්නේ නැහැ. මම දැක මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ කිසි ලැජ්ජාවක් නැතුව බත්තර මුළු උස්සුව කියනවා. අපි සහන දෙන්න බලාපොරොත්තු වුණා ජනතාවගේ. මොකද දැන් දෙන සහනේ? දැන් IMF එකකින් කියනවා දැන් සුපසාධන ක්‍රියාවලිය ටිකක් දුරස් වෙන්න. වියදම් අඩු කරගන්න. ඒතොර මොකද මේ කට්ටිය දැන් IMF එකට අවශ්‍ය විදියට හැසිරිලා මේ රටේ ජනතාවට සහන දෙන්නේ කොහොමද? ඒක හින්දා දැන් මේ උබතෝ කෝටියේ මැද හරියට හිට ගන්න ඕනේ. ආණ්ඩුව අදටත් වහලා කොලේ වහලා ගහලා මේ ගේම් එක ගොඩදා ගන්න උත්සාහ කරනවා. ඒසා පැහැදිලිව කියනවා සර්වපාක්ෂික සමුළු මොන විදියට බොරු නාඩගම් නැටුව මේ රටේ ජනතාවට සැබෑ ප්‍රශ්නෙට උත්තරයක් වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුමයි. ඒ වගේම තමයි ඉන්දියාවට දැන් සම්පත් ටික දෙනවා හිරිකිතයකින් තොරව. අපිට පේනවා ආණ්ඩුවේ ඊළඟ න්‍යායපත්‍රය තමයි ජනතාවට එදා වේල කන්න බැරි හිරවීමකින්කොට ජනතාවගේ ජාතියාලයට වැඩිය තමන්ගේ බඩගින්න ලොකු වෙන වෙලාවේ අන්න රටේ සම්පත්තික චීනයටද ඇමරිකාවටද ඉන්දියාවටද දෙන්න පුළුවන් විදියට මම හිතන්නේ බැසිල් මහත්තයා ඒක හොඳට අධ්‍යයනය කරලා ඒ වැඩේ කරගෙන යනවා. අද මේ කාලකන්ණි ආණ්ඩුව රටේ ජනතාව මේ වෙනකොට නන්නත්තර කරන ආණ්ඩුවට අපි කියනවා දැන් මේක කරන් යන්න බැරි නම් කරුණාකරලා මේක ජනතාවට බාර දෙන්න. ජනතාව කැමති විදියට කරගෙන යන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් හදන්න කියන එක ඉල්ලනවා.